ഒന്ന് ദങ്ങ അത് යන අපි සුදු අම්මලයා ගෙදර මගේ ඥාති සහෝදර සහෝදරියන් ගෙවල් වල මොකද මම ඇත්තටම අවුරුද්දට තුන් පාරක් මෙ හිටියේ අවුරුද්දට ඒ කියන්නේ මාස තුනක් විතර හිටියේ මේ මේ ගමේ අපේ ඒක ඔයගලට පෙන්නන්න පුළුවන් මං හිටපු මං නාපු තැන් ඒ ලයිෆ් එක මාර රිච් මට නම් ලක්ෂරි කියන්නේ ඇත්තටම මේක දැන්ුණත් මේ දැන් වුණත් ඇත්තටම ඒගොල්ලන්ට දැන් අපි හිතනවා මේ සල්ලි පෝසත්කම කියලා කියන ලොකු ගෙවල් තියෙන මේ තනිකර මේ මොනාද ලොකු වාහන තියෙන ඕක තමයි ලක්ෂරි රිච් කියන්නේ කියලා. හැබැයි නා සමහරවිට අපි දන්නේ අපි ලොකු ගෙවල් හදන ලොකු උට ණය වෙලා ලොකු ලීස් ගෙවාගෙන ලෝන් ගෙවාගෙන හරිම ආතතියෙන් ඉන්න ලයිෆ් ස්ටයිල් එකකට දැන් අපි හුරු වෙලා ඉන්නවා. හැබැයි දැන් මේ මෙහි ජීවන රටාව ගත්තොත් අපි සුදුම්මලා ගිහිම දරලිප්පල උයන්නේ අපි වගේ නෙමෙයි. දරලිප්පලට ඒගොල්ලෝ දාන්නේ හොඳ දර. ඉතින් ඒගොල්ලන් කොහොමත්ම කෑවේ ඒගොල්ලන්ගේ ඕර්ගනික්. දැන් අපි ඕර්ගනික් ගන්න අපි සුපර් මාකට් යනවා. හැබැයි ඒගොල්ලන් ගෙදර වගාගල ඕර්ගනික් තමයි කෑවේ. ක්ලෝරින් දාපු නැති මේ වතුර තමයි ඒගොල්ලෝ බොන්නේ. ඉතින් ඇත්තටම ඒගොල්ලන්ගේ ලයිෆ් එක ගත්තොත් හරිම abundance abundance so හැම දෙෙම තියනවා. ඉතින් ඒ නිසා යන්කෝ පෙන්නන්න අපි මන්න හිතන්නේ ඒක තමයි ලක්ෂණ කියන්නේ. බස්වලත් පාරවල් ලොකුට බස් යන්නේ නැති වුණාට බස් එකට නැග්ගම පුදුම විදිහට එකමුතුයි හැමෝම. බස් එකේ අර මාමයි අර නැන්දයි අර කිරියම්මයි කිරියත්තයි ඔක්කොම බස් එකේ යනවා. ඉතින් බස් එකට නැග්ගම වෙනම කමියුනිටි එකක්. ඒක මාරයි. ඒක ඇත්තටම අපිට ඒ ලයිෆ් එක ටවුන් එකේ නැහැ. සිංහල ඒක සිංහලයි හරි එකමුතුයි. අපි දැන් හිතන් ඉන්නේ සිංහල එකමුතු නෑ කියලා. වෙයි සිංහලයිගේ මාර එකමුතුවක් තියෙනවා ඉස්සර ගම්වල ළඟයි ළඟයි ළඟාවේ මින් යන්නේ මේ. ඔය දෝනි චූටි දෝ. ගන්න විඳන්නේ. නෑ එයන් හිමි සි. නෑ සරත් දාන්නේ. මීන් නැතේ ලොකු අම්මා. එන එන පුතේ. එන පුතේ උඩට යන්න. නිකේ මේ එන්න මේ. මේ අපේ ලොකු අම්මා සාමාන්‍යයෙන් ගෙදරට අඳින්නේ ඔසරි. ඇයි ගෙදරට ඔසරි අඳින්නේ? මමද? ඔව්. අනේ දන්නේ නෑ. පහසුයි නේ? මට කරදර යන්නේ නෑ. පහසුයි. ඔව්. යා. ලොකු තාත්තා නම් කුස්සිය වැඩවලට උදව් කරනවා නේ ලොකු තාත්තේ. ඈ? ලොකු තාත්තේ දැන් පිරිමියා එහෙම උදව් කරන්න ඕනිද කුස්සිය වැඩවලට? ඕනි නේද? අපි දෙන්නා මේ ඉතින්. යන්න කන්ද ගියර් බලන්න ටොයිලට් එකට. අම්මෝ මෙච්චර ලුණු නැරද? කට්ටිය ගොඩක් ඉන්නවද නේද? අද මෙහි ෆුල් රාජකීය ඩිනර් එකක් දෙන්න යන්නේ අපිට. මෙතනත් ඉන්නවා දුලීකා. හැමතැනම ඉන්නවා. මොකද්ද මේ රහස? ඔයාලා හොඳට යන්න පුළුවන් ඇති නේද? මගේ කැමර රස. යන යන තැන්වල හැබැයි හැමදැනම මොන වුණ දෙයියන්ගේ පිටේ දරලිප තියෙන්නේ. කුපුරන්නේ නැහැ ඉන්සම්. නෑ. නාලු. හරි. එහෙනම් මුණ ගන්න තු අද්දක විතරක් ගන්න. ඒක
ටිකිලේ වගේ කවුරුත් වගේ බාර ගන්න මේගොල්ලෝ ගෙදර පත්තරයක් තියෙනවා. පත්තරේ කවුද ඉන්නේ? දැන් සැපද? මොකදන්නේ සැපද කියලා දුවන්නේ? සැපන සැපයි කියන්න. සුදු අම්මලා ගෙදර ඉස්සරහට තියෙන view එක තමයි මේක. හලෝ මේ තමයි අපි නාන්න යන පාර. නෑ තාම එන ගමන්. ඔව් අද දිනන රිබ්බ සතු මම්මේ බෑ අර පොයි. හලෝ. ලස්සන ඒවා කැමරයිද? ලස්සන ජනපද කල්යාණිට හිමියනි මට කළ නොහැක නිසා
ලස්සන එල්ලුනාම කකුලේ